දිවිතුරා කතාවට ගොඩක් ආදරය කරනො ගොඩක් ආදරෙන් මගේ ශනල්ලෙකට පිළිගන්නවා. ඉතින් මම වීඩුවකෙන් කතා කරන්නේ ඉදිරියට ඊෂා එයාගේ තාර්ත්ථ ගෑන කියන දෙයක් සම්බන්ධව තමන්ගේ අම්මට. ඒකට හේතුවත්මං ඉදිරිපත් කරන්නම් ඒ තමයි ඔය දන්නවනේ තේමයදැන් සලු දේවල් කියනව ඊෂට. ඒ තමයි එදා තරග දවසේ්දී ඊෂව තනගෙන් ඉස්සර හටයවන්න ඕනි නිසා අගස්ථ ගීතයක් ගායනා කරා කියනෙක්ක ඊෂත්තෙක් එකතුවෙලා. ඉතිං ඒක චැනල්ලෙක්කේ දෙයක් නෙමෙයි ඇත්තට මගස්තගේ උමනාවට සිද්ධවෙච්ච දෙයක් කියනද. ඉතිං ඒකත් එක්ක ඊෂ ඇත්තටම් පුදුම වෙනවා. ඒ තමයි අගස්ථ කියන්නේ කාලකට කලින් තමන්ව මේ තරගේ නිවත් කරන්න සැසුම් හදපු කෙනානේ ඉතින් එහෙම කෙනෙක් ඇයි දැන් තමන්ව. මේ වෙදිට බලාගනි කියන එක ඊෂට පුදුමයක් ගෙන දෙෙනවා ඉතිං ඊෂට තමන්්ට කරපු දේවල් ලිවසන්න පුළුවන්ග ගස්ති හැබයි තමන්ගේ අම්මවෞරුදු විශසාත් පුරාවට තනිවෙලා ඒ විදෝපු විඳවෙල්ලා තමන්ගේ සියකෙන් බැනුංහපු ඇහිල්ල මෙන්න මේදේවල් එක්ක පොඩ්ඩක්වොත් සමාවක් දෙන්න පුළුවන්කමක් තිබු න්නෑනේ නොත් ටිකෙන් ටික අගස්ති තමන්ට කරන උදව් මතක්වයනකොට ඇත්තර මීෂකවුනත් ඉ වනස් වෙන්න තියෙන ඉඩ සම්භාවිතාව ගොඩක් වැඩි. ඉතිං වා මේක කල්පනා කරන්නොකෝ ඒ තමයි දැන් ඊෂට කලින් දවසකත්තුපු දෙස්තුන්නනනි මඩ පෝෂ්ට රෝල්ට සලෙන්නපා කියලා ඉතින් දෙවෙනි වතාවත් ඊෂට මේ විදිී උදව්වක් කරලා තියෙනවා හැබ ඒගෙන කවුරුත් දන්නේෙන. ඉතිං අන්න එත නං ඊෂල තේරෙන්න පටන්ගන්නෝ තමන්ගේ තාත්තා. තමන්ට ආදරය කරනවා කියන දෙේ මොක්කද අවංකෝම කියනවනං තමන් වෙනුවෙන් දෙයක් කරානං, ලෝකයායටටම කියල කරන්න තිබුණා. එහෙනම් එක ක්‍රොලීට් එකත් අගස්තට යන්න වෙන්න පුළුවන්. නමුත් දැන් ඒ ක්‍රීට් එක තමන්ට විතරක් ලැබෙනවනන්. අගස්ති මේ කරන්නේ තමන්ට ඇත්තට මාදරය නිසා නේද කියනද. සම්පූර්ණයෙන්ම හිතෙන්න්න පටන් අරගන්නා. ඉතින් මේ ගැන කල්පනා කරකරම ගෙදරනෝයිෂා. තේමයගේපු දේවල් සැරෙන්සරටම කල්පනා කරනවා. ඉතින් තමන්ගතාත්තා ඒ කියනො අගස්ති කියන කෙනානම් කෞදාවත් ඔොහොම දෙයක් කරයි කියලා බලාපුොරොත්තුවෙන් පුළුවන් පුද්ගලෙක් නෙමෙයි. නමුත් ඉතිං ඔන්න වාසනාවක මහිමය කිව්වතින් තමන්ට එස්සෙනස් වටයෙන් ඉදිරියට යන්න පුළුවන් වෙලා තියනෙ තගස්ති නිසා. ඒ නිසා අකස්තිට ස්තූති කරනවමුළු හදවතිීම ඊෂා. ඉතිං ඒවිතරක් නෙමෙයි දැන් ගෙදරෙන ඊෂා. අනි වාර්රයම තමන්ගේ අම්මට කියන ඉඩකඩක් තියෙනවා මෙන්න මේවිදයට Sස්MS වටේ යගස් තමන්ට උදව් කරලා කියලා ඉතින් මේ පිළිබඳව කතා කරලා ඉට පස්ස තමයිෂ කියන්නේ දැන් දැන් තිිකටික තමන්ගේ තර හාඩු වෙලා තමන්ට තතාත්ෝනි කාලයක් කැවිත් කියලා ඉතින් අඩාඩ කියන්නේ තමන්ගේ තාත් නැතුව තමයිට පාලුවයි කියලා ඉතින් සමාධි කියන්නේ ජීවිතය කවද මහරිි දවසක නැවත වතාවක් තාත්තව බලන්න හැකි වේවි කියලා